මින්හා වවුනියාවේ නුතුරට දෙන රණවිරු ඔස්සේ ගමන වේගවත් කරති. ත්‍රස්තවාදීන්ගේ මහා පරිමාණ ආරක්ෂක පවුරු බිඳ දමමින් ඔවුන් විශිෂ්ට ගමනක නිරත වන බව මන්නාරම ක්‍රියාන්විත ප්‍රදේශයේ සිට තොරතුරු ගෙනෙන අප නියෝජිත අනුරද්ධ දොරකුඹර පවසයි. වන්නියෙන් උතුරට ඇදෙන ආරක්ෂක හමුදාවන්ගේ මෙම ගමන අඩාල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විවිධ උපක්‍රම යොදනවා. මන්නාරමෙන් උතුරට ඇදෙන 58 වන සේනාංකයට අයත් රණවිරුවන්ගේ ගමන අඩාල කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් හැකි සෑම උත්සාහයක්ම ගෙන තිබෙන අයුරු සටන් භූමියේ නිරීක්ෂණය කිරීමෙන් අපට පැහැදිලි වුණා. ත්‍රස්තවාදීන් ආරක්ෂක වළලු තුනක් ඉදි කරමින් රණවිරුවන්ගේ මෙම ගමන වැළැක්වීමට ක්‍රියා කර තිබෙනවා. එම ආරක්ෂක පවුර ඉදිරිපිට විශාල ජල අගලක්ද ආරක්ෂක පවුරට පිටුපසින් යුද අගලක්ද ඉදි කර තිබුණා. එමෙන්ම විවෘත භූමිය මැද්දේ ඉදි කර තිබූ මෙම ආරක්ෂක වැට වෙත ගමන් කරන ඕනෑම අයෙකුට විවෘත භූමිය පසු කිරීමට සිදුවනවා. ඇතැම් ස්ථානවල කිලෝමීටර් 3ක් පමණ විවෘත ප්‍රදේශයක් හරහා ඉදි කර තිබූ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂක පවුර බිඳ දැමීමට රණවිරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. කිලෝමීටර් 11ක් පමණ දිගකින් යුත් මෙම ආරක්ෂක වැට ඉදි කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ගේද සහාය ලබාගෙන ඇති අයුරු මෙහිදී අපට පැහැදිලි වුණා. මෙවැනි බාධක මැදියේ 58 වන සේනාංකයේ රණවිරුවන් මේ වන විට වෙඩිතල් දිව් දෙසට ගමන් කරමින් සිටිනවා. විශේෂයෙන්ම රණවිරුවන් ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ සොයා බැලීමට හා ඉදිරි ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා මන්නාරමේ ඉදිරි ආරක්ෂක කලාපයේ අද දින සංචාරයක නිරත වුණා. මේ අතුර මන්නාරමේ ලැබූ ජයග්‍රහණය පිළිබඳ සතුටටපත් දකුණේ ජනතාව රණවිරුවන් සඳහා කැඹිලිගෙඩි 4000ක් ලබා දෙමින් රණවිරුවන්ට සංග්‍රහයක් කළා. නිදහස් කරගත් ප්‍රදේශවලට පැමිණි ඔවුන් රණවිරුවන්ට කැඹිලි ලබා දෙමින් සිය සතුට උපරිම එරින් ප්‍රකාශ කරන අයුරු අපට දුටුවා. මේ අනුව මෙම සියලු බලවේග යටපත් කරමින් ඉදිරියේදී විශේෂ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට තමන්ට හැකිවන බවයි වන්නි සටන් පෙරමුණේ සිටින හමුදා රණවිරුවන් අප සමග සඳහන් කළේ.